දුම්රියේ ඉඩමක් බස් ගාලකට දීලා පෙන්ෂන් ගිය අමාත්‍යංශ ලොක්කෙක් දැලේ ශ්‍රීනාත් ප්‍රසන්න අයලිය. දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි තොග ගබඩාවට යාමට ඇති එම දෙපාර්තමේන්තුවට අයත් මාර්ගයේ නීති විරෝධී ලෙස බස් රථ ගාල් කරන නැවතුම්පලක් වශයෙන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් මාසයකට රුපියල් ලක්ෂ 6ක පමණ ආදායමක් එපයූ බව කියන ප්‍රවාහන අමාත්‍යංශයේ සේවය කර විශ්‍රාම ලැබූ සේවකයෙක් දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සවස සැකපිට අත්අඩංගුවට අරන් අත්අඩංගුවට ගත් මෙම විශ්‍රාමික සේවකයා මෙම රථගාල පවත්වාගෙන යාම සඳහා යොදවා තිබූ පුද්ගලයෙකුද මේ සමග දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේක කියවන් යද්දී පොඩි දෙයක් මතක් වුණේ මටත් කෙනෙක් පත්තරේ බලන කෙනෙක් මතක් කරපු කතාවක්. මේක කියන්නේ දුම්රියේ ඉඩමක් බස් ගාලකට දීලා පෙන්ෂන් ගිය අමාත්‍යංශ ලොක්කෙක් දැලේ. මේකෙන් පොඩ්ඩක් පරිබාහිරව යනවා. දැන් අපේ රටේ ඉඩම් තියෙනවා. සමහර දේශපාලුවෝ ඉන්නවා තමන්ගේ අමාත්‍යංශ කරනකොට ඒ අමාත්‍යංශ ජනතා මෙහෙවරට අමතරව තමන්ට කරන්න පුළුවන් මෙහෙවර මොකද්ද කියලා බලපු. හරි, ඒ හින්දා මේ ඉඩම් අල්ලපුවා. වගුරුබිම් ගොඩ කරපුවා. මේවා හොයලා බලන්න. ඊළඟට අපේ බලන්න මුහුදු තීරය ගත්තම මුහුදු තීරයේ වඩා සංචාරක ආකර්ෂණීයක් තියෙන ස්ථාන කීයක් දේශපාලකයෝ හෝ දේශපාලක බද්බැලයෝ අල්ලගෙන තියෙනවද කියලා මම මේ පොඩි හෝඩුවාවක් දෙන්නේ. නැත්තම් මතක් කිරීමක් කරන්න ආණ්ඩුවට. ආණ්ඩුව දැන් ඔබ ඔක්කොම හොයාගෙන යනවනේ. මේ හැම දෙයක් ගැනම අපිත් මතක් කරන්න ඔබට සහායට ජනතාවගේ හිතසුව පිණිස. බලන්න ලංකාවේ වඩා ආකර්ෂණීය තියෙන මුහුදු තීරවල නැත්තම් කඳුකරේ වඩා ආකර්ෂණීය තියෙන සුන්දර පරිසර සහිත ස්ථානවල හෝටල් ඉදි කරලා තියෙන්නේ, ඒවාය අත්පත් කරගෙන ඉන්නේ, බංගලා ගහලා තියෙන්නේ, නිවාඩු නිකේතන ගහලා තියෙන්නේ, ඇවිල්ලා සුවසේ ඉඳ ඉදිකිරීම් කරලා තියෙන්නේ. කවුද දේශපාලකයෝ කී දෙනෙක් මේවා අරගෙන තියෙනවද? ඒවයි ක්‍රම හොයාගෙන යන්න ගොඩක් වෙලාවට ඒවා නීති විරෝධී වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම සමහරු ඉන්නවා දේශපාලකයන්ට උදව් කළා, වියදම් කළා, ඒගොල්ලන්ගෙන් ගන්නව සන්තෝෂම් විදියට ඒ වගේ දේවල්. අන්න ඒවා තියෙනවද හොයලා බලන්න. ගොඩක් ඒවා හමු වෙන්න ඉඩ තියෙනවා. පොඩි හොඩුවාවක් මේ ආණ්ඩුවට දෙන්නේ. හොඳද?